මගිතුවා ඔකලං එක්ක කැරට් ටිකක් උයනවා කියලා. අපි කිරි ටිකක් දාලා තක්කාලි ටිකක් දාලා රසවට කැරට් ටිකක් උයනවා කියලා. මොකද මගේ ගෙදර ළමයි කැරට් කන්න ආසම නෑ. මගේ දුව හැමතිස්සෙම කියන්නේ අම්මා කරි එකක් හදලා දෙන්න ඕන තරම් කැරට් කන්න. නිකන් නම් තම්බල දැන් ඔය මම එක එක වලට තම්බල එහෙම තිබුවොත් ඒකලං කන්න ආස නැහැ. ඒකලං ආස කරි එකක් ෆ්ලේවර් කරලා දෙන්න කියලා කියන්නේ. ඉතින් එතකොට මේ ඒ වගේ කැරට් කන්න ආස නැති අයට හරි ෂෝක් මේක. හොඳට අපි ලංකාවේ විදියට තුන පහ ටිකක් අරවා මේවා දාලා තක්කාලි ටිකක් දාලා හොඳ කිරි ටිකක් දාලා රස කිරියලෝලුවක් විදියට මේක කොහොමද හදන්නේ කියලා බලමු. දැන් මේ කැරට් ව්‍යංජනයේට මම කැරට් ටිකක් කපාගෙන තියෙන මේ වගේ ඕකලන් කැමති විදියකට කැරට් කපා ගන්න හීනියට මේ වගේ. ඊට පස්සේ අපි ඒකට රතු ලුණු ටිකක්. දැන් මම හැමතිස්සෙම රතු ලුණු කිව්වම මම දන්නවා දැන් මගේ මේවා බලන ගොඩාක් පිටරට ඉඳලා බලන දූල පුතාලා ඉන්නවා. දැන් ඕකලන්ට රතු ලුණු නෑ මම දන්නවා රතු ලුණු නෑ කියලා. එහෙම වුණත් අර ලොකු ලුණු හරි කමන්නේ අපි බී ලුණු කියලා කියන්නේ. ඒව හරි කමන්නේ ටිකක් වැඩිපුර දාගමු. මම දැන් රතු ලුණු ගෙඩි 3-4ක් අපි කපාගමු. කපාගෙන මේකට තක්කාලි තෝනි මම නම් හරි රසයි කියලා තක්කාලි දාලා තමයි කන්නේ. දැන් මන් දන්නව සමහර කයට තක්කාලි කන්න බෑනේ. එහෙම අය ඉන්නවා නම් අපි සියඹලාටයක් දිය කරලා දාගන්න. මොකද පුංචි අඹුලක් තිබුණොත් තමයි හොඳ. ඒකත් කැමති නැත්තම් බාගත්තට පස්සේ අපිට පුළුවන් මිරිස් කරලකුත් ගම්කෝ අපි. බාගත්තට පස්සේ අපිට පුළුවන් දෙහි ඇඹුල් ටිකක් දාගන්න. ඔකලන් දාන්නවනේ දෙහි ඇඹුල් දානකොට නිවුනට පස්සේ අනේ මේ දවස්වල වැස්ස නිසාද මන්ද හරියට මැස්සෝ ඉන්නව මට හරියට අමාරුයි මේක කරගන්නත්. ඇත්තටම සමාවෙන්න ඕන හරෙමින් මැස්සෝ යනවා. මෙච්චර පිරිසිදුට තියාගෙන ඉඳලත් මේ හරි අමාරුයි. ඔන්න මං කතාවෙන් කරපිංච ටිකකුත් දැම්මා මේකට. ඔකලන් දැක්කානේ දැන් මං කපාගත්ත රතු ලුණු අමු මිරිස් දානවා. ඊට පස්සේ අපි තක්කාලි ගෙඩියක් කැරට් නම් ඇත්තටම ගෙඩි 3ක් විතර මං කපාගෙන තියෙන. ඒක නිසා මේ ගෙඩිය ඇති වෙයි බලමු අපි දාලා. රම්පෙ දැම්මේ නෑනේ. අපි රම්පෙ ටිකක් දාමු. රම්පෙ ටිකක් දාමු. දාලා ඊට පස්සේ ඔක්කොම ಜಾති දැම්මනේ අපි ළඟට ලුණු කහණන්. ඉතින් හැඳි කාලක් වගේ තමයි අපිට දාගන්න වෙන්නේ. ඊළඟට කරි පවුඩර්. කරි පවුඩර්ත් හැඳි කාලක් වගේ වැඩි ඕනේ නැහැ. ඊළඟට කුරුඳු කෑල්ලක්, උලුහාල්, මම නම් කැමති නෑ එළවලු වලට ගොඩාක් කරි පවුඩර් දාගන්න. එතකොට මං ආසෙ එළවලුවේ රස ගන්න. ගම්මිරිස් චුට්ට. ඊට පස්සේ ඒකට අපි උම්බල කඩ. උම්බල කඩ ටික ලොකු කෑලි වලින් වගේ කුඩු වගේ නැතුව කෑලි වගේ තියෙන උම්බල කඩ ටිකක් දාලා මං තව මේකට මිරිස් කුඩු හැඳි භාගයක් විතර දානවා. දාලා මට නම් හිතෙනවා තක්කාලි මදි කියලා. මං තව පොඩි ගෙඩියක් හොයාගමුද අපි. නෑ නෑ පොඩි එවනේ. අපි මේකෙන් පොඩි කෑල්ලක් දාමු. මේකෙන් භාගයක් විතර. ඇත්තටම තක්කාලි වලින් හරි ෂෝක් රසක් එනවා මේකට. ඊට පස්සේ මේ දියකිරි වැඩි ඕනේ නෑ. මොකද කැරට් තැම්බෙනවනේ මේ කෝප්ප කාලක් විතර. හොඳට අත ගමු මේක.
මෙහෙම අතින් අතගා ගන්න ඉලවල මං ඉස්සර හැන්දෙන් වේව් කරනකොට අම්මා කියන මොකද අනේ හැන්දෙන් අතින් හොඳට කරන්නකෝ කියලා. තවෝනේනේ මේ ටික ඔක්කොම දාමු. දාලා ඒත් ගොඩාක් කිරි ඕනේ නෑ මේ බලන්න මේ තියෙන තරම පොඩ්ඩයි. දැන් අපි මේක ලිපට තියාගමු. බලන්න හොඳට මේක නටනවා. හරි සුවඳයි දැන්. පේනවනේ අපි කිරි ටිකක් දැම්මත් ඒක කැරට් වලට එච්චර කිරි ඕනේ නෑ. උඹුලකට දාලා තක්කාලි දාලා හරි සුවඳයි. තැපිලා නෑ තාම. තා ටිකක් වෙලා තැම්බෙන්න තියමු අපි. ඇත්තටම රම්පෙ කරපිංච වලින් හරිම සුවඳක් වෙනවා. ඒක නම් අමතක කරන්න එපා. හැමදාම රම්පෙ කරපිංච තියෙන්නම ඕනේ. බලන්න මේ කිරි හිඳිලා නේද? මේ බලන්න චුට්ටයි තියෙන්නේ දිය කිරි. ඊළඟට අපි මිටි කිරි ටික මේ වෙලාවට දාමු. කැරට් තැම්බිලා තියෙන්නේ. ඔව්. හොඳට උකු කිරි වෙන්න ඕනේ. මේක නම් චූට්ටක් ඉස්ම යන්තම් තිබුණට කමන්නේ ග්‍රේවි එක යන්තම්. තව ටිකක් අපි හැන්දක් විතර දාමු. දාලා අපි මේක ඇරලා ලිප වහ මේ මූඩියෙන් වහන්න නැතුව ගින්දර තව චුට්ටක් අඩු කරලා ටිකක් උකු වෙලා කිරි පැහැනකන් තියමු. දැන් ඕකලන්ට පේනවනේ මේ කිරි ටික ඔක්කොම හිඳිලා උකු වෙලා. උකු වෙලා හරි ෂෝක් රසක් තියෙනවා. ලුණු බලන්න. තව චුට්ටක් ලුණු ආවොත් හොඳයි කියලා හිතෙන මගේ එකට නම්. සමහරක් තක්කාලි වල ඇඹුල් රස නෑනේ. තක්කාලි දැම්ම කියලා මගේ තද එච්චරම නෑ. එහෙම වෙලාවට සීඹලා පොඩි පුංචි සීඹලා ටයක් දාගත්තත් කමන්නේ. ඔකලන්ට පේනවද මේ යන්තම් මේ ග්‍රේවි එක තියෙන්නේ මෙහෙම වෙන මේ වගේ ගාන්ට ගන්න. කැරට් කන්න ආස නැති දූල පුතාලා මේ විදියට රසට හදලා කන්න. අපි ආයෙත් මේ වගේ එලෝලු එක එක විදියට හදන හැටි බලන්න හම්බ වෙමු. මං අනෝමා.